ना। Reality pen hati with Gihan. Reality pen hati with Gihan. වැඩසටහන නරඹන ප්‍රේක්ෂක ඔබවත් ඒ වගේම සජීවී අපිත් එක්කතු වෙලා ඉන්න මේ ප්‍රේක්ෂකාගාරයත් තාමත් ආදරෙන් අපි පිළිගන්නවා. ඉතින් මේ වැඩසටහන මොන ආකාරي වැඩසටහනක්ද කියලා ඔබ මේ වෙනකොට දන්නවා. අපි මෙහි විවිධ විෂයන් සම්බන්ධව විවිධ කාරණාවන් සම්බන්ධව ඉතාමත් විනෝදාත්මකව ඒ වගේම ඉතාමත් ගැඹුරින් කතා බහ කරන කටයුත්තක් සිද්ධ වෙන්නේ. මේ සඳහා අපි ලංකාවේ සුවිශේෂී පුද්ගලයන් දෙපළක් නිරන්තරයෙන්ම ආරාධනා කරනවා අපේ මැදිරියට එන්න කියලා. ඉතින් අද අපිත් එක්ක එකතු වෙන්නේ ලංකාවේ විශේෂයෙන්ම මේ දරුවන් අතර ඉතාමත් ජනප්‍රිය කෙනෙක්. ඔහු රංගන ශිල්පියෙක් විතරක් නෙමෙයි ගායන ශිල්පියෙක්. පිළිගන්න ආදරයෙන් රොඩ්නි වර්ණකුල. ඉතින් බොහොම ආදරෙන් පිළිගන්නවා මේ ඔගලන් මං හිතන්නේ හැමෝම ආදරය කරන චරිතයක් රොඩ්නේ කතා බහ කරන්න ගොඩාක් දේවල් තියෙනවා වාඩි වෙන තව යන්න බොහොම ස්තුතියි බොහොම ස්තුතියි ඉතින් මීලඟට අපි එකතු කරගන්න මේ රංගන ශිල්පිනිය ඇයි ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඒ විතරක් නෙමෙයි ඉතාමත් දක්ෂ රංගන ශිල්පිනියක් සම්මානලාභී රංගන ශිල්පිනියක් වේදිකාව රූපවාහිනී චිත්‍රපට කලාව මේ ශේත තුනේම ඇයි තාමත් දස්කම් පෙන්වන කෙනෙක් චමිලා පීරිස් කොහොමද නෑ පාඩි වෙන්න චමිලා මොනවද කියෙන්නේ චරිතය හොරු අරන් නාට්‍ය මේ දවස්වල අපි මේ දර්ශන වාර කීපයක් මේ මාසෙත් පෙන්නවා ඉදිරියට දර්ශන තියෙනවා මේක ඉතාම හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා සහ මිනිස්සු හරි රස විඳිනවා රොඩ්නියට නම් නිරන්තරයෙන් මේ අත්දැකීම තියෙනවා ඔව් ගාක් ඉතින් මේ ඒක කොමඩි නාට්‍යවල ඉන්නවා කියලානේ කියන්නේ සමහරවල් ඒක විදිච්චේවා තියෙනවා දැන් මම කියන්නේ මේ කොමඩි නොවුනත් මම නරි බෑන වගේ නාට්‍ය නරි බෑන ඔව් නරි බෑන නාට්‍ය ලංකාව පුරා නොපෙන්නතරම මේ කියන්නේ හුඟක් වෙලාවට දැන්වීම වලින් තොරව ප්‍රදර්ශනය වෙනවා මොකද ළමයින්ගේ පෙළපොත්වල තියෙන නිසා දරුවෝ ගොඩාක් මේ ඒක බලන්න එනවා ඊට අමතරව මේ කාලේ මටත් වෙනස් චරිතයක් රඟන්න හම්බුණා අපේ කීර්ති රත්නායකගේ වෙඩි තියනෝ වෙඩි තියනෝ වෙඩි තියනෝ නෑ වෙඩි තියනෝ කියලා කියන්නේ ඒ වෙඩි තියන අර්ථයෙන් නෙමෙයි අහා වෙඩි තියනෝ ආ වෙඩි තියනෝ යන්න පුළුවන් ඔව් ඕන ආ වෙඩි තියෙන ඕන තැනක සල්ලි දීලා හරි නිකන් හරි අරගෙන යනවා. ආ. රොඩ්නියර් රොඩ්නියගේ ළමා කාලේ මතක ඇති. ආ හොඳට මතකයි. මං හිතන්නේ චමිලා චමිලලත් එහෙම ඇති. අපේ ළමා කාලේ අපිට ඇහිච්ච ගීත කීපයක් අහමුද? ආ බොහොම හොඳයි බොහොම හොඳයි. අපූර්වයි. ඒකෙන්ම පටන් ගමුනේ. ආදරේ ඇයි පොඩි හඳ මාමේ ඔබට මේ තරම් දරුවෝ හඳ මාමේ ආදරේ ඇයි පොඩි හඳ මාමේ ඔබට මේ තරම් දරුවෝ හඳ මාමේ කී කියා ඔබටයි අමතන්නේ කී කියා ඔබටයි අමතන්නේ මේ පුංචි ආච්චි හැඩකාරි අපේ ගෙදරට සීදේවි ආච්චි හැඩකාරි අපේ ගෙදරට සීදේවි
හොඳයි වැඩසටහනේ ඉදිරි කතිකාවට යන්න කලින් අපි පුංචි විරාමයක් ගන්නවා මේක නේද ලංකාවේ රියැලිටි එක මේක තමයි ලංකාවේ රියැලිටි එක අලුත උපන් දරුවෙකුට ජාතියක් ආගමක් මිල මුදල් බලපානවායි ඔබ සිතනවාද? දරුවන් සම්බන්ධ ප්‍රශ්නයකදී නැත්නම් අනතුරකදී අපේ සිතට දැනෙන හැඟීම ප්‍රාදේශීය වශයෙන් හෝ රටක් වශයෙන් හෝ බලපානවද? ඔබට මතක ඇති වෙරළට ගසාගෙන ආපු සිරියානු දරුවා ගැන මුළු ලොවක් කම්පා වුණා. දේශ සීමා ભેදයක් නැතුව කොටදෙනියාවේ සේයාදුවගේ ඝාතනය මුළු රටක් කම්පා වුණා ආගම් ජාති ભેදයකින් තොරව අද රියැලිටි පේන හැටි විත් ගියාන් තුලින් අපි කතා කරන්නේ අපේ දරුවන් ගැන අපිට කොතරද වැරදුනේ අඩුව තරමින් මේ රටේ දරුවන් ගැන හිතනවට වඩා අපේ රටේ දෙමව්පියෝ තමන්ගේ දරුවන් ගැනවත් හිතනවාද ටියුෂන් 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 නැස්තිම අපේ දරුවෝ අතරමං කරන දෙමව්පියෝ කොච්චර ඉන්නවද රොඩ්නියයි රොඩ්නියට මතකද ඔයාගේ ළමා කාලේ හොඳටම මතකයි කොහොමද මම මේ ඔය මගේ ගමේ එහා පැත්තේ මේ නැගෙනහිර සීමාව තමයි මුතුරාජ වෙල්ලෑය මට ඕකේ විශේෂ අර සුදු වැල්ල කියලා තිබුණා සුදු වැල්ල බොහොම අපූර්ව නිකන් ලස්සන චූටි පොකුණක් වගේ තිබුණා ඉතින් අපි අම්මලාට කියලා හරි නොකිය හරි හොරෙන් ගිහිල්ලා ඕකේ නානවා සුදු වැල්ල ඇත්තටම පතුල බලපුවම සුදු වැලි තිබුණේ ඒවල ගිහිල්ලා නාලා කහ කොච්චි අල්ලලා තිත්තේ අල්ලලා උඩෝ අල්ලලා ओम तम अपे काले गतवेन्नी हवस जामे एविल अम्मला गें गुटित कनो समारलाट मड अतगाला मुलु यंगम खालु करके नेन एके पुदुम सुंदरत्व तिबुना एन कोट समारलाट कुरुंबा तिबुनोत कुरुंबत काला खागें आरी बैनुनोत ताला सीएमला तिबुनो सीएमलत काला ए नानवा कीने के आहवरक ने නමුත් අද ප්‍රශ්නේ තියෙන්නේ ඒ කාලේ අපිට එහෙම මතකයි අදේ සුදු වැල්ල කළු වැල්ලක් වෙලා තියෙන ඉතින් يعني පොකුණත් නැ ඒකට අහල පහල ඔය එලෝලු මාකට් වල තියෙන කොම කුණු දහජරාව ගෙනල්ලා දාලා 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 පොලිතින් බෑග් පිටින් ඒ මුළු පොකුණම වැහිලා තියෙන්නේ අද අපිට තිය අපේ දරුවෙකුටවත් ඒ වෙල්ලෑය පැත්තරේ යන්න බෑ ගියාට වැඩක් නැහැ ඒ සුන්දරත්වයේ ලස්සන නැහැ ඉතින් මගේ පුංචි කාලේ ඒ වගේ අපි ඇලේ දොලේ වෙලේ පැනලා එහෙම සෙල්ලම් කරපු කාලයක් තියෙනවා රොඩ්නේ මං අතුරු ප්‍රශ්නයක් අහන්න දෙන්න අපිට අපි හැමෝටම තියෙන ප්‍රශ්නයක් දැන් අපි අපේ ළමා කාලේදී ඔය වගේ දඟකාර දේවල් කරනවා ඔව් හැබැයි අපේ දරුවන් හදිසියේ හොරෙන් නාන්න ගියොත් වගේ අපිට ටිකක් කේන්ති යනවා නේ ඒ කියන්නේ අපි ටිකක් කලබල වෙනවා කම්පා වෙනවා ඒ මොකද එහෙම වෙන්නේ ඒ ඉස්සරට වැඩිය මට හිතනවා ගහන් මල්ලේ දැන් හුඟක් වෙනස් ඉස්සර දැන් අපේ අම්මලාට අපි කොහෙද කින්න මන්ද අම්මේ සෙල්ලම් කරන්න යනවා කියලා යනවා ඔව් ඔව් හැබැයි අම්මලා දන්නවා හැන්දෑ වෙනකොට මේක එනවා කියලා වටපිටේ එහෙම අනතුරක් නැහැ කියන එක නමුත් අද ඊට වඩා වෙනස් ඒකින්ද අපේ අපිට අපි එහෙම එදා ඇලේ දොලේ පැන්නට
අද අපේ ළමයි ගැන විශේෂයෙන් බලන්න මොකද වටේ අනතුරු වැඩි එදාට වැඩි පාරකට වැස්සත් එහෙමයි ඉස්සර අපි බයිසිකලයක් හම්බුනාම ඔරේ රන් පැදගෙන පැදගෙන යනවා කොහෙන්ද ඉවර වෙන්නේ දන්නේ නැහැ නමුත් අද අපේම ගෙදර තියෙන අපේම දරුවගේ බයිසිකලේ එයා පැදගෙන ගියත් මගට වෙලා බලන් ඉන්නවා ඇයි ටිපර් යනවා මහා විශාල ටිපර් යනවා ඉවක් බවන්නේ අනිකුත් වාහන යනවා එතකොට මේ දරුවා හැප්පෙයිද කියන සැකයක් තියෙනවා එදාට වැඩි අද සමාජයේ එහෙ මේ ක්‍රියාකලාපයන් අනුතුරුදායකයි අනුතුරුදායකයි චමිලා චමිලාගේ ළමා කාලය කොහොමද මගේ ළමා කාලය ගැන කිව්වොත් මම අනුරාධපුරේ ඉපදිච්ච කෙනෙක් අවුරුදු 7ක් වෙනකම් මම අනුරාධපුරේ පදිංචි වෙලාම හිටියේ ඉතින් 7 හොඳ වයසක් නේ 7 නේ මතක තියාගන්න ඉතින් මේ 7 ඉතින් ඒ කාලේ මම අපි නෑවේ වැවේ ඉතින් එහාට නාන්න තැනක් අපි දන්නේ නෑ කුඹුරු කාලේට ඔක්කොම අයියලා අක්කලාත් එක්ක යනවා කුඹුරු ඒක කුඹුරු කෝයනුත් කපනවා ඒවත් කරනවා මේ කර ඇත්තටම කරපු නැති දෙයක් නෑ හැබැයි ඊට පස්සේ අවුරුදු 7න් පස්සේ මම කොළඹ පදිංචියට එනවා ඒ ඇවිල්ලා මම නම් දිනපතා ගුටි කාලා තිනා මගේ තාත්තගෙන් කියන්නේ දිනපතා මාසේ දවස් 30ක් තිබුණ මම 30ම ගුටි කාලා තිනා මොකද මටයි මායි මල්ලි ඉන්නේ මම තමයි කොල්ලා ඒ කියන්නේ මම ඉස්කෝලේල් ආවට පස්සේ යනවා ආයෙ මං එන්නේ 6ට විතර ගෙදර ඇත්තම්ම ගණන් ගිහිල්ලා දාන් කඩලා එරමිනියා කඩලා ගුඩු විදලා අයියාගෙන ඔක්කොම කළා හැබැයි අපේ අතින්වත් අල්ලන්න කෙනෙක් හිටියේ නැහැ ඒ මම වැඩිපුර ආශ්‍රය කරන් පිරිමි ළමයි ඒ කිසිම ඒ හැමෝම ආරක්ෂාව දුන්නා මිස වැරදි විදිහට බැලුවේවත් එහෙම උනේ එහෙම වුණා නම් අපිට අද මෙතන ඉන්න බෑ විශාල සහෝදරත්වයක් සහෝදරත්වයක් ආදරණීයකම නෑදෑකමක් සෙනෙහසක් අපේ හැමෝම අතර තිබුණා ඒ අපිට ළමා කාලේ එහෙම නම් මගේ දුවට ඒක නෑ අද චමිලා දුවට අවවාද කරනවාද පුතේ බලාගෙන ගෙදරට එන අංකල්ලා ගැන මේ ඇන්ටිලා ගැන එහෙම එකක් තියනවද දරුවගේ මානසිකත් ඒ මට්ටමට හදනවද ඔයා එහෙමම හදන්නේ නැහැ නමුත් වක්‍රාකාරව කියනවා ආරක්ෂා විය යුතුයි යම් යම් දේවල් වලින් කියලා එහෙම කියන මම මේ ඇත්තටම අත්දැකීමක් කියන්නම් මේ මම එක දවසක් එයාට කිව්වා පුතේ මේ වෙන කවුරුත් පිට මාමල එහෙම ඇවිල්ලා මේ කෝයෙන් අතල්্লাইද මේ එහෙම වුණොත් එපා පුතේ මේ පොඩ්ඩක් අම්මට කියන්න මම කිව්වා ඒකයි අම්මට කියන්න ඕන එකගේ අපේ දින පතාමනේ යාළුවෙක් ඉන්න ඔයත් දන්නවා ආවිල්ලා මෙහෙම අල්ලගෙන යා අපේ අම්මා කිව්වා මේ මහමලට අල්ලන්න එපා කියලා මගේ ළමයා කිව්වා ඇත්තටම අපි හරි හරි අසරණයි එතනදී ඒ කියන්නේ අපිට අපිට එකිනෙකා විශ්වාස නැහැ කියන තැනට අපි පත් වෙලා ඉන්න ඕනේ නේ ඉතින් නමුත් ළමයාට යම් දැනුවත් කිරීමක් කිරීමට අවශ්‍යයි මොකද මේ දේවල් මග අරගෙන කොහොම හරි ඉදිරියට එක අවදින්න පස්සේ මග ඇරෙනවා යාට තේරෙන කාලේ තේරෙන කාල වෙනකම් අපි පරිස්සම් කරගත යුතුයි මොකද නැත්තම් මේ ඛේදවාචක වලට ඔක්කොම දරුවෝ එහෙම ගියොත් ඒක ඛේදවාචකයක් මේ රටේ අපිට මේ අතරතුර හම්බෙනවා මේ අපූරු දරුවෝ ටික දෙනෙක් මේ අය අපිට හම්බෙන්නේ වෙරළකදී අපි බලමු ඒ ළමයි සෙල්ලම් කරේ කොහොමද කියලා pasa por no coger consejos ¡Gracias!
मठ उदे मेहम हांडे पहुगे काले अभी दखने दे लम विविध देवा सदा बा पावीचिकर यूज कर एम अवस्था दखीन लगे ओंगे लमा काले नति कर लो पे महा पंडित मे वेडिटी दरु हटी ने पेन पटांगा ते मेघन मे दरु इन दिमा हटीना तेवागे दरुण गोडक वेड करना है हटी अट रोडने मुका ඔව් දැන් ඔය දරුවංග පාවිච්චි කිරීම පිළිබඳව දැන් අපි ඉස්සර නම් දකින්නේ මෙහි කාරකම් වලට පාවිච්චි කරනවා නිගවලල ඒක අදත් නැත්තේ නෑ අඩු වැඩි වශයෙන් තියෙනවා නමුත් අද කාලේ අපිට හුඟක් දකින්න ලැබෙනවා අපේ මේ විවිධ මේ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දරුවන්ට එක එක වැඩසටහනුත් තියෙනවා දරුවන්ගේ හැකියාවන් මතු කරගන්න අපිට තිබුණට වඩා අවස්ථා දැන් දරුවන්ට තියෙනවා හැබැයි ඒකේ दरुवांगे दक्षता इली दक्वेन ऐति नमु दरु दरु हेटीट मुद ईट पास जीवात्ती प्रश्न तीन मंग खमन उदाहरण की वट लसन उदाहरण मंग अद्दे बुदया मम गिया नत्ताल उत्सव पुंचिलमा तेन गिहिला इतने दी मम तम दरुत्तिक हसिला गीत गायना करान इट पास मम अवीला मगे आसने इंदगत्ता इट वॉज ए मैजिक सदर्शन अक्तिबुने मैजिक मगे मेसे इन अम्मा ताताई चूटी दुवे कोई तब सामान्य दुलाहक दुलाहक तड़ी दहायक विरागे पुते मैजिक सदर्शन आप मैजीशियन कर पुते हाँ इन आप धूल पुता मेथेट इन की हुआ की पेटे धूल पुता मेथन हिट पार पुता मेम नगेटन को तात ओयानप मैमल्लीम क्यू ना मैं मे मेद रूपवाहिनी नालिका एक तर तरंगे कट इन तरंगवादीन एक मैया एम मैं आधुनिक लम एंड मैं आधुनिक लम एंड मैया एक मैं यानी हरने मे तात की मट इधन खड़ा वेटना मे ये दर्वा की लमा कम अर अति वेच मुखर जनप्रिय मे लमाकम विसुरवंड कटयुत करो मन दिए इतनी सह मम दिन वाली मे समार वेडसटांग धरु कथाबहकर विधिया मम कथागला मे एक धरवेट पुता मे सिंधु लसन गायना गला हाँ हरी हरी थैंक यू मट वेडती ना कि इतना मट इतना पोड़ी का मनस पोड़ी नहीं हंगपति पोड़ी हेकिया तीन लमाकम हाई हे भाई सितिविल महा विशाल वेला मचाट मे मे आयतन वाले ना सिस्तम के समाज ना दिमापी वगकी मगने मंगदीन वगकी विशेष तमंगे दरुआ मटपेन विधि बिजनेस कार्यो टीका साली टीका इकतुकर विकुन एक मम दिन एक मम इता मे सामान्य भाषा क्यों मगे उलवी थीन एक मुनाहरी वो मे एस एम एस एम दान थीन एग्लांगे उमना टोटिक करांग एग्लांट साली टीका खोयागा अटे मीन याम दक्षता आवेन मल्लोगे दरू टीका इतनी देनो अम्मल तातल के आने हेमोटम उगा बुद्धिमत मनसा नै लंका एक थिंग हेम तोरा बेरागे दरुआगे वटीनाकाम दरुअटवेन हानियागेन हितागान बेरी आय थिंग अरक आसाई टेलीविशन के दाखिनवा नटनवा अपूटी गहनवा लमाई दीननवा साली हमेन वो टीका तमा हिता नहीं පුදුම ප්‍රමිතියක් ඉතින් මං අහනවා කොහොමද කවුද කියන්නේ මමයි කියන්නේ අපි දැන් තේරෙනවනේ කියලා එක්ක ආච්චිලා මුණුබුරු මිනුබිරියංග මේ මාධ්‍යයට ගේන්න පුදුම වලිකෑමක් කරනවා ඒ ගම් දනව් වලයි විතර නෙමෙයි බැංකු කළමනාකාරිනියොත් එහෙම කතා කරනවා කතා කරලා කියනවා අනේ අපේ මේ දුව පුතා මෙහෙමයි අනේ මහත්තයෝ මේකක් අරන් දෙන්න කොහොම හරි මේකට දාන්න ඉතින් ඒ මේ ජනමාධ්‍ය මේ මහා සරෝපිතල ලෝකෙත් එක්ක අපි තනිකර අතරමං වෙලා රැවටිලා ඉන්නේ දැන් රොඩ්නියයි ඕකත් එක්ක කියන්නේ තව
පොඩි අත්දැකීමක් මම කියන්නේ අපි හැමෝටම තියෙන අත්දැකීමක් තමයි හුඟක් වෙලාවට මේ දරුවෝ කැමැත්තෙන්මද වෙන්නේ කියන එක දැන් අපි ගේකට ගියාම හුඟක් වෙලාවට වෙනව නේද පුතා කම් 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 මේ අංකල් ඇවිල්ලා ඉන්නවා ෂෝ ෂෝ ඩාන්ස් නවු යු ඩාන්ස් ඩාන්ස් Now you have to dance. अरे अंडे मैं यार होता है सिंधु कर रहा हूँ. Now you sing. Sing पूता. Sing 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 sing. मैं अंकल ला बालागी ना sing. रूप भी क्यों है वो इसमें नहीं. मगर यार हेमा हेमा देमा उपयोग दारुआं टेक है. तमांगे दारुआ तमाई लोग के इन दक्षिण में दारुआ. तवे का क्या नाम है मटर मटर के नहीं देंगे आप यो एलिमान प्रसंग අනිත් එලිමාන් ප්‍රසංග කියන්නේ ඉතින් විනෝදේ විනෝදේටත් වඩා ආතල් එකනේ විනෝදේටත් වඩා පල්ලැහැ තත්ත්වෙකනේ තියෙන. ඉතින් එහෙම ඉතින් කට්ටිය නටනවා. ඉතින් අර අපි සින්දු කියනකොට තාත්තලා ඇවිල්ලා මේ චූටි කිරිසප්පෙන් සමහරලාට ස්ටේජ් එකේ හරියට නැගිටින්න ඉන්නත් බෑ. මෙහෙම කරේ ගෙනල්ලා තියෙනවා. ඒ කියලා ඉතින් තාත්තා නටවන්න හදන පොඩි එකා ඉතින් ඔහොම ඔහොම බලාගෙන ඉන්නවා. බැරි මතන අපි මුස්සල ආය පොඩි කරද වැටුනොත් එහෙම ඒ වගේ හරි ලොකු පුදුම පෙළඹවීමක් තියෙන්නේ සුදුසුසුද නොසුදුසුද කියලා බැලීමක් නැහැ වගක් නැහැ ළමා විය ගැන කතා කරද්දී මේ අපි අර වෙන ඛේදනීය පැත්තක් ගැන කතා කරා කියන්නේ මේ ළමා තරු ඔවුන්ගේ ජීවිතවල වෙනස්කම් දැන් අපි බොහොම ආදරය කරපු එහෙම ළමා තරුවක් තමයි විදේශීය චිත්‍රපටවල හිටිය හෝමලෝන් චිත්‍රපටයේ හිටිය ඒ කුඩා දරුවා මම මුළු ලොක්ම ආදරය කරපු කෙනෙක්. ඇහිලා තියෙනවා ඒ දරුවාගේ ජීවිතයේ ඛේදවාචනීය පැත්ත කොන විදිහට සිද්ධ වුණේ කියලා. ඛේදවාචකයක් වුණේ කොහොමද කියන එක. ඔහු මද්රාවිය වලට බැහි වෙලා ජීවිතේ අවසාන කාලේ කියන්නේ ඔහුගේ ජීවිතේ ත හොඳ කාලේ හොඳම කාලේ වෙනකොට ඔහු ඔහුගේ තරුණිවිය ගත කර ඊට වඩා අවසරාන්ත විදිහකට. අසීමිත ලෙස මුදල් හම්බ වෙනවා දරුවන්ට මුදල් පරිපාලනය තේරෙන්නේ නැහැ නේ. ඉතින් ඒගලන් ඒ වෙනකොට ලඟ වෙනව වෙන කට්ටියක් ඔය ඩ්‍රග්ස් ඩීල් කරනා එහෙම දැන් අද ලංකාවෙත් ඔය තත්ත්වෙ ඔය විදිහටම තියෙනවා අද නිවුස් වලට කිව්වා මේ පොඩි ළමයි පුතාලා අර පුවක් జాතියක් මොකද්ද මෙහෙම තොල ඇතුලේ දාගෙන කනවලු ඉස්කෝලේ ගාවිදිනවලු එතන මාස දෙකක් විතර ඒක තියන් හිටියන් මේවා කුණු වෙනවලු ඒක දැන් කැන්සර් හැදිලා තියෙනවලු ගොඩක් ඒක හරි මොකද මේ මට මතකයි එක්තරා කාලයක මම ඔය කොලමෙන් ටිකක් බහැර ළමයි කට්ටේ කටයුතු කරද්දී උදේට ළමයි ඔක්කොම ඇවිල්ලා මේ ඔව් සර් එහෙම කතා කරන්නේ මම දැන් ඒවා හොයලා ඒක ගුරුවරුන්ටත් දේවෝපියන්ටත් වගකීමක් තියෙනවා රොඩ්නේ ගුරුවරුන්ගේ වගකීම කොහොමද මෙහිදී ගුරුවරුන්ගේ වගකීම දැන් ඉස්සර අපි ඉගෙනගත් ගුරුවරුන්ගේ භූමිකාව අපිට මතක් වෙනවා අපි ඒ කාලේ ඉස්කෝල මහත්තයා ඉස්කෝල නෝනා කිව්වා ඇත්තටම ඒගොල්ලෝ නෝනා මහත්තුරු විදිහටම හැසිරුණා ඉතින් අනිතේ ගුරු මෑණිවරු පියවරු කියන්නත් පුළුවන් ඒගොල්ලෝ බොහොම ආදරෙන් විෂය සහ ජීවිතය ගැන්නුවා. විෂය පමණක් නොවේ ජීවිතයත් ඉගැන්නුවා. ඉතින් ඒ නිසා තාමත් අපි මේ ගුරුවරුන්ට ලොකු ගෞරවයක් භක්තියක් තියෙනවා. ඉතින් අද හුඟක් වෙලාවට මම හිතනවා ගුරුවරුත් හුඟක් වෙලා මේ තරඟයට අහු වෙලා. මොකද ඒගොල්ලන්ටත් ගොඩක් ටියුෂන් තියෙනවා. ටියුෂන් පන්ති වලට ගුරු භවතා ආවහම සම කලාතුරකින් තමයි දකින්නේ දරුවන් නැගිටලා ආයිබෝන් කියලා හැරි අර ඒ ගුරු ගෞරවයේ මේ ආරම්භයේදීම සිද්ධ වෙනවා නේද? හරි ළමයි පොත් ගන්න මේමයි කියලා දිගට යනවා. ඉතින් මොකද එයාට සල්ලි හම්බෙනවා. දරුවන්ට ජීවිතය කියලා දෙන්න වෙලාවක් නැහැ. සමහර ගුරුවරු පේන්නේ නැහනේ සජීවීව. ඔව්. ස්ක්‍රීන් එක පේන්නේ තුන්වෙනි තට්ටුවේ උගන්වනවා. මම දැකලා තියෙන හැම දරුවෙක්. ඉතින් අද පුදුම සංකීර්ණ භාවයක් තියෙන ඉතින් මේ අර අපිට ජීවිතය ගැන ඉගෙන ගන්න වෙලාවක් නැහැ කිසිම ගුරු භවතෙකින්. චමිලා මේ ළමයේගේ කුඩා කාලේ කියන්නේ ළමයා තුල තියෙන අභිමානය, දරුවෙක් හැට තියෙන අභිමානය එහෙම නැත්නම් ඒ අපි පෞරුෂ වර්ධනය කියන එක මේක කොහොමද බලපාන්නේ මම හිතන්නේ කුඩා කාලේ තමයි ළමයාගේ පෞරුෂ වර්ධනේ ඉතාම හොඳට තිබිය යුතු ඒ ඒක හොඳින් ලැබුණොත් තමයි අනාගතයේ යහපත් සහ අර්ථවත් සහ මේ මිනිසයා වෙනුවෙන් යමක් කරන දරුවෙක් සහ පුරවැසියෙක් බිහි වෙන්නේ යුනිවර්සිටි නෑවුවත් මහා ලොකු මහාචාර්යවරු නොකලත් හොඳ පෞරුෂයක් තියෙන දරුවෙක් බිහි කරන්න ඕනේ කෙලින් කතා කරන්න පුළුවන් හරි වැරද්ද තේරුම් ගන්න පුළුවන් තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් තව කෙනෙක්ගේ දියක් හොරකම් කරන්න නැති වෙන්නේ සමාජයේ එහෙම කෙනෙක්ව බිහි කරන්න ඒ පෞරුෂය ඉතාම වැදගත්. ඉතින් ඒක මට තේරෙන්නේ නැහැ මේ අධ්‍යාපන ක්‍රමයෙන්ම මොට කරපු එකක්. ඒක ගන්නෙ නැහැ කවුරුත්. ඒකට කවුරුත් ට්‍රීට් කරන්නේ නැහැ. දැන් තව කාරණාවක් තමයි මේ දවස්වල නිතර මේ දෙමව්පියෝ චෝදනා කරන, වැඩිහිටියෝ චෝදනා කරන මේ ළමයි නරක් වෙන්නේ ළමයින්ගේ අතට මේ අලුත් මේවලම්. ඒ කියන්නේ මේ තාක්ෂණික මේවලම්. සෙල්ෆෝන්, ටැබ්, ලැප්ටොප් iPod ඒ වගේ ඒවා තේක ළමයින්ගේ විනාශය සිද්ධ වෙනවා කියලා.
මේක ගැන දෙපළගේ අදහස්. මෙහෙමයි මට හිතෙන් දැන් ලෝකේ බොහොම තාක්ෂණිකව දියුණු වෙනවනේ අපිට මේවා එපයි කියලා අතහරින්න බෑ. අතහරින්න බෑ. හැබැයි අපි මේවා අපිට සුදුසු පරිද්දෙන් ප්‍රයෝජනෙට ගත්තොත් හොඳා කියලා හිතෙනවා. දැන් 1982 රූපවාහිනිය මෙහෙට ආවා. හරි. රූපවාහිනිය එතකොට ඒකේ කොහොමද අපි ප්‍රෝග්‍රෑම් කරන්න කියලා සමහරවිට තාමත් අපි හොය හොය ඉන්නවා. අවුරුදු 30ක් විතර කියලා තාමත් හොය හොය ඉන්නවා. ඒ නිසා සමහරලාට අපිටයි කියලා ප්‍රෝග්‍රෑම් එකක් ක්‍රියේට් කරනවට වැඩිය කොහේ හරි රටක දකින්න එකක් මෙහෙට අපි ඇඩැප්ට් කරගන්නවත් උත්සාහ කරනවා. ඉතින් ඒක කොයිතරම් දුරට අපිට ගැලපෙනවද කියන එක ප්‍රශ්නේ. මම හිතන්නේ දැන් ෆෝන් තිබුණට අපි දකිනවා ගහන් මල්ලේ මේ අවුරුදු 7-8 දරුවටත් ෆෝන් දීලා තියෙනවා. සමහරලාට ඒගොල්ලෝ ඉස්කෝලේ ගෙනියන්න තහනම් ඇති. නමුත් හංගගෙන ගෙනියන වෙලාවලු තියෙනවා. ඒ නැතත් ट्यूशन पंदी वाले लमाई अरगे ना दें अरे स्पोर्ट्स सैकिले पड़ी पदीन गा एक पदीन आनी हिम गगा भिन्न भिन्न इतनी मुनवा बलन दें कुतूहल तीन इत मेम बलन इतकोट दें अभी मेक कुहुमद भावितावट गे इतरा सीमा इन सीमा दिनगा दिम उपयोग तम मे वे धरूत गणुदन करंट ओणे इतिंग අන්නේ නිසා මම හිතනවා අද දවසේ අපිට එනේ නේ ඒක කොහොම අපි ඔහෙ සීමාවක් නැ ඕකෝම අපි බාර ගන්නවා කොහොම බාර ගන්නවා මේ iPhone උත් බාර ගන්නවා ලැප්ටොප් උත් බාර ගන්නවා ටොප්ලට් උත් බාර ගන්නවා යනාදී ඔක්කොම අරගෙන ඊට පස්සේ අපි ගෑ ගන්නවා අයියෝ මේ බලන්නක ළමයිට වෙලා තියෙන දේ මෙහෙමයි මේගොල්ලෝ මේ ගේම් එකමයි ඉන්නේ කියලා हेबाई दिमा उपयोग आडंबरें कथा करना शाप मे अभी दाने बला मे पुड़ी का मेक गत्ता मेके खानपीट हर हर मे पुड़ी का दुणी धनु मे मे वे इट पास एक जीवित मुन मुन विधि हानिकर का හරි සංකීර්ණයි මොකද තාක්ෂණය ඉතාම වේගෙන් දියුණු වෙනවා මම හිතන්නේ අප්ඩේට් වෙන්න මාසයක්වත් කල් ගත වෙන්නේ නැහැ එහෙම තමයි සිස්ටම් එක ඉතින් ඒකෙන් ලංකාවේ කියලා අපේ ළමයා විතරක් ඒකෙන් වික්ත කරන්නත් බෑ එහෙම එකක් තියෙනවා හැබැයි හම්බ වෙලාවල් වලට මොනවා ඊද කියන්නේ අපි දන්නේ නැහැ මොකද ඒකේ කොහෙවත් සීමා නැහැ අන්නේ සීමාවක් නැහැ මොනවා ඊද දන්නේ නැහැ දැන් මටත් ওই ප්‍රශ්න ওই විදිහෙම තිබ්බා මම අන්තිමට තීරණය කරා මොනවාවත් ලෝකෙ මිනිස්සු ළඟ තියෙන ඒවානේ එන්නේ මම අන්තිමට තීරණය කරා ආවොත් මම කියලා දෙනවා මේකයි කියලා කියලා දැන් මම ඒකට මම එන්නේ එහෙම හිත හදාගෙන ඉන්නේ නමුත් යම් යම් ලොක් දාලා ඒ මේවා තියෙනවා යම් යම් මේවා එන්න බැරි වෙන නමුත් ඒක පරිශීලනය කරන් නොදී ඉන්න බෑ මොකද අපිට වැඩි ඒගොල්ලන් මං හිතන්නේ ඉන්නේ තාක්ෂණයත් එක්ක ඒගොල්ල ඉපදෙනකොට මේ තැන ඉන්න එකත් එක්ක දරුවෝ ඇත්තම ඒගොල්ලෝ පුදුමාකාර දැනුමක් තියෙන මුකුත්ම දන්නේ නැතුව ෆෝන් එකක් දෙන්නකො පොඩි එකෙක් ගියාද එයා මේ ගන්නවනේ ලොකුත් ඇරලා ඔක්කොම කරනවනේ ඔක්කොම අද පොඩි දරු පරපුර ගත්තාම ඒගොල්ලෝ තාක්ෂණික දරුවෝ අපේ පුංචි කාලේ අපි සෞන්දර්යවාදී දරුවෝ සෞන්දර්යවාදී දරුවෝ දැන් තාක්ෂණ වේදී දරුවෝ ඉන්නේ දැන් පහුගිය කාලේ හරි අපුරු සිද්ධියක් වුණා ලෝක රග්බි තරගාවලියේ පැවතුණා රෝග රග්බි තරගාවලියේ විවිධ රටවල දක්ෂ ක්‍රීඩකීන් මේ තරගෙමේ තරගවැද්දා ඒ වුණාට අවසාන තරගයෙන් පස්සේ වැඩිම අවධානය ලක්ුණු තරග මේ තරග කරුවා වෙන්නේ නවසීලන්ත කණ්ඩායමේ සොනි බිලි විලියම්ස් කියන කෙනා මෙයා දැඩි අවධානය ලක් වෙන්නේ එක කාරණාවක් හින්දා ඒ කාරණාව බලලා අපි බ්‍රේක් එකකට යනවා Yeah.
මේක නේද ලංකාවේ රියැලිටි එක මේක තමයි ලංකාවේ රියැලිටි එක නැවතත් රියැලිටි පේන හැටි විත් ගිහාන් ඉතින් ඔන්න පුංචි ගේම් මේක ලෑස්ති වෙන්නයි හදන්නේ අද අපේ ගෙස්ලා දෙන්නත් එක්ක පුංචි ගේම් එකක් කරන්න හදන්නේ මේ ගේම් එක හරි ලේසි හරිම සිම්පල් මේ වගේ දෙන්නෙකුට මේක හරිම නිකන් නතින් හරි අපි මේ චමිලට දාලා තියෙනවා හෙඩ්ෆෝන් එකක් මේ හෙඩ්ෆෝන් එකෙන් ඇහෙනවා මෙන්න මෙහෙම සංගීතයක් හරි ඔන්න සංගීතයේ චමිලට ඇහෙන අතරතුර අපි රොඩ්නේ අයියට ආරාධනා කරනවා වාක්‍ය කීපයක් චමිලට ඇහෙන්න කියන්න කියලා. චමිලා රොඩ්නේ අයියාගේ කටින් පිටවෙනේ වචන තේරුම් අරගෙන ඒ කියන්නේ මොනවද කියලා අපිට කියන්න ඕනේ. හරි? එහෙනම් පටන් ගමු. රොඩ්නේ ඔහොම කියන්නේ ඇහෙනු කියන්නේ ඈ චරිත හොරු අර මන් තාම බැලුවේ නෑ චරිත හොරු අර මන් තාම බැලුවේ නෑ හරි ඇහෙනවද කොහෙද ඇහෙනවද වැඩි මේ සද්දේ ඇහෙනවද කොහෙද ඇහෙනවද හරි 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 ආ තව එකක් කිය ඔයා ලස්සන්ට රඟපාන මට මේකේ සද්දේ නෑ ආ ඒකේ සද්දේ නෑ හරි ඒ නං ඒකේ සද්දේ දාලා තමයි හැදෙන්න වෙන්නේ ඕක මේ සද්දේ දෝ දැන් සද්දේ දෝ Camila, 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 Camila. Hari de, Hari. Rodney. Orna dance sama ikan. Sadde ready. Dance sama mana hari ikan dah dar. Dance sama ikan dah dar. Dance sama ikan dah dar. Dance sama ikan dah dar. ලස්සනයි ඔතන ඒ කියනේම අපිට ඇහෙනකොට ලස්සනයි නේ ඔයා කියන ඔයා කියනේම අපිට ඇහෙනකොට ලස්සනයි මාරු හරි හරි ෂෝක් හරි ෂෝක් අපරාදේ අනුරාධපුර ඉඳලා මේ ආවේ මෙයා මොනා කරනවද මන්ද අපරාදේ අනුරාධපුර ඉඳලා මේ ආවේ අනුරාධපුර ඉඳලා මේ ආවේ හරි 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 ෂෝක් ෂෝක් දැන් මේ 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 වැඩසටහන බලන් ඉන්නවා ඇතිනේ වැඩසටහන බලන් ඉන්නවා ඇති නේද වැඩසටහන වැඩසටහන ඔව් බලන්න බලන්න හොඳයි 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 කොහමරි බලන්නකො ඉතින් ගහන්නේ එහෙ ඉඳලා මෙහෙ ආපේ ඒ ඉඳලා මෙහෙ ආවා හරිම හරිම අපිට හරිම සතුටුයි අපිට හරිම සතුටුයි ගියානු ඇ දැන් හරි අපි චේන්ජ් කරලා බලමු චේන්ජ් කරලා බලමු චේන්ජ් කරලා බලමු ඕක මට දෙන්න ඕක මට දෙන්න වර 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 චේන්ජ් කරලා බලමු ඕහ්
කැමර දෙරෙන්න කියන්නේ බලු. දෙරෙන්න කියන්නේ. රොඩේ. 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 හොඳයි. ඇයිද? ඇයිද? බේනෝ. මොනවද කියන්නේ? මොනවද කියන්නේ? මොකද්ද කියන්නේ? මොකද්ද කියන්නේ? චමිලා කියන්නේ. කියන්නේ. නරි බෑනට මං ආසයි. ඔයා කියන්නේ ඔයා කියන්නේ ඔයා කියන්නේ රඟපාන්න රඟපාන්න මං කියනකෝ ඔයා කියන්නේ ආ මං කියන දේ ඔයා කියනවා මං කියන දේ මේ පොඩි කාලේ මම ඇත්තට කරේ නිකට මොකුත් නැහැ නිකට මොකුත් නැහැ පොඩි කාලේ උන් දස වැඩ කරන්නේ නැතිනේ बड़ी दस वैड करे सिंधु हरियट कट होने हरियट कट होने बैरद लंगटे रंग पैवा ඇහෙන් ඇහෙන් නැති ඉඳ ඔයා හයියෙන් කියන්න නාට්‍යයක් කරන්නේ නැද්ද අලුතෙන් ඇත්ත වශයෙන්ම කියනවනම් මොකුත් මේක ඒක තමයි මට තුනේ hina වුණානේ හොඳ ඔයා ඔයා කියපු දෙයද මට කියන්නේ නැහැ එහෙනම් ඒ මේක අසාධාරණයි සද්ද වැඩි සද්ද සම්පූර්ණ වැඩි හොඳයි 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 अरे ने पारिपो खाना वाने मोना पिस्सू आता अब के अब इधर ना कहाँ पु पारिपो खाना वाने तनी पहले दा वाना दा ने ने अब की हुए देंगा एंड की हुए ना एंड की मामा एंड की हुए ओह यार एंड की हुए ऐ ऐ के लड़ में यार ने लास्ट नहीं दे है ना साथ दे ඔව් නෑ ආ මේ නාට්‍යයකදී ඕඩියන්ස් එක කතා කරනවා වැඩි වැඩි සද්ද වැඩි නාට්‍යයකදී ඕඩියන්ස් එක හොඳ මේක හොඳ ගේම් එකක් නේද නෑ නෑ ඒක හොඳ ගේම් එකක් නේ මෙච්චර හොඳයි අපි කතා කරගෙන ඉන්නේ ළමාවිය පිළිබඳවයි ඉතින් මේක ඕෆ් කරලම දාන්න මේක හොඳ ගේම් එකක් හම්බන්නේ මේ ආයේ මේ ගේම් එක කවදාකවත් කරන්න ඔට්ටු නෑ මං අර වැල්ලේදී හම්බෙච්ච ළමයි ටිකක් ඉන්නව නේද ඔව් අර වැල්ලේදී හම්බුනේ ඒ ළමයි ටික තාම හරි කුඩා ළමයි ඒ ළමයි ටික ඒගොල්ලන්ට අධිපෝෂණය තියෙන්නේ නෑ ඒ ළමයි ටික මේ මේ නෝ දැන් එක්කන් ආව ඔව් विशेष लमाइंगे लमावी
මේ පිළිබඳව අපේ ප්‍රේක්ෂකයින්ගෙන් කරුණු කීපයක් විමසන්න කියලා හිතුවා. ඔන්න දැන් මේ මං එනවා ඔයගලන් ඉන්න පැත්තට. ඔයගලන් ඉන්න පැත්තට ඇවිල්ලා මම අහන ඔයගලන්ගෙන් ප්‍රශ්න කීපයක්. මේ ප්‍රශ්න කීපයට ඇත්තටම මට අවංක පිළිතුරක් ඕනේ. මොකද මං හිතනවා මේ ප්‍රේක්ෂකාගාරේ ඉන්න හැමෝම අවංක පිළිතුරක් ලබා දෙයි කියලා. හරි සරල ප්‍රශ්නයක් අහන්නේ. කාගෙන්ද අහන්නේ? ආයමත් අවුරුදු 7 අර චමිල මතක් කරන්නේ අවුරුදු 7ක් ගැන ආයමත් අවුරුදු 7ට යන්න පුළුවන් වුණොත් මොකද කරන්නේ මට ඊට වඩා පොඩ්ඩක් එහාට යන්න ඕනේ මට ගොඩක් ප්‍රශ්න තියෙනවා මට ඉපදිච්ච නැකත වෙනස් කරගන්න පොඩ්ඩක් එතනට යන්න දෙන්න ඒක නම් කරන්න විදියක් නැහැ අවුරුදු 7ට යන්න පුළුවන් වුණොත් මොකද කරන්නේ යන්න පුළුවන් වුණොත් යන්න උත්සාහ කරනවා වැඩි හොඳයි ආපස්සට යන්නේ අවුරුදු 7ට යන්න පුළුවන් වුණොත් මොකද කරන්නේ? පොඩි කාලේ සෙල්ලම් කරනවා. මොන වගේ සෙල්ලම්ද? වැලිවත්තු එනේ. වැලිවත්තු එනෝ. ඔය අවුරුදු 7ට ගියෝ? මට මතකයි පොඩි කාලේ කොම් පිට්ටු හැදුවා අවුරුදු 7ේදී. ඔව්. මට ඒක මතක් වෙනවා. මං ඒ ජීවිතේට හරි ආසයි. අවුරුදු 7ට ගිහිල්ලා මොන හරි දෙයක් වෙනස් කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් ආයේ මොකද ජීවිතේ වෙනස් කරගන්න හදන්නේ? දැන් තියෙන අත්දැකීමත් එක්ක දැන් තියෙන තත්ත්වයට වඩා ගොඩක් ජීවිතේ සාර්ථක කරගන්න මොනවද කරන්නේ ඒක තමයි ඒක තමයි තන්නුනේ මේක ඉතන්නුනේ ඔයා අවුරුදු 7ට ගිහිල්ලා මොනවද කරගන්න වෙනස්කම් මං ආසයි මුළු මිද්දුල්ලෙම දදුවලා පැල්ලා නටලා සෙල්ලම් කරන්න ඔයා මම ඇත්තටම දැන් තියෙන තත්ත්වෙත් එක්ක කැමති නෑ අවුරුදු 7ට යන්න ඇයි ඒක මං ඇත්තටම කියනවා නම් මේකේ මුවට කරුණු තුනක් කියන්න පුළුවන් ඒ මූලික කරුණු දෙක ඇත්තටම කතා කරා රොඩ්නියා කතා කරා මේ අපිට දැන් දුවලා පැනලා අපි ඒ ගත කරපු ළමාවිය දැන් නැහැ ඒ එකක් අනිත් එක අක්කා කතා කරා ජමිල අක්කා මේ වැඩි හිටියෝ කියලා පිරිසක් නැහැ ඔක්කොගෙම මනසවල් විකෘති වෙලා තියෙන. එතකොට අර අපිට තේයේ තිබ්බ නිදහස දැන් ඇත්තටම සේයාගේ ප්‍රශ්නේ වගේ ඒ දේවල් එක බලද්දී ඒක කැමති නැහැ. නමුත් මගේ පෞද්ගලිකව මං කැමති නැහැ. තව අන්තිම හේතුව මගේ අම්මයි තාත්තයි රජයේ සේවකයෝ. ඉතින් මගේ අම්මා මාව ඉස්කෝලේ ඇරලා එක්කගෙන ආවා ගෙදර. නමුත් මම අද ගියොත් මේ තියෙන ආර්ථික තත්ත්වෙත් එක්ක මට අම්මත් එක්ක ඉස්කෝලේ ඇරලා ගෙදර එන්න බැහැ. මම මගේ අම්මට මොන හරි තව ඊට අමතර මගේ අම්මා ගුරුවරයෙක් ඊට අමතරව දෙයක් ටියුෂන් ක්ලාස් එකක් හරි අම්මට කරන්න වෙනවා දැන් තියෙන ආර්ථිකත් එක්ක. ඉතින් මම ඒ අම්මත් එක්ක ගත කරපු කාලේ මම මේ වකවානුවේදි ගියොත් මට නැති වෙයි කියලා මම ඒක නිසා ආස නැහැ. හතට යන්න. හතට යන්න. හොඳයි. ඔයා හතට ගියොත් මොකද කරන්නේ? මන්න ඉස්ලාම් කරන්නේ අවුරුදු 7ේදී වුණත් මුදල් හම්බ කරන්න තමයි උත්සාහය. ඔබතුමා. හතට ගියොත් මම කැමති ආපහු අර කරපු සෙල්ලම් ටික කරන්න. හොඳ සෙල්ලම් ටිකක් කරා ඒ කාලේ. ඒ ටික කරනවා හරි කැමති. ඒ හතේදී කොණ්ඩේ තිබ්බද? හතේ කොණ්ඩේ තිබුණා කොණ්ඩේට ආස ඒකින්ද මම ඔව් දැන් හතට ගිහිල්ලා ඕක රැක ගන්න මොකද්ද කරගන්නේ? අර ජෙල් ටිකක් ගන්නවා දැන් ජෙල් ගන්න හසයි. අවුරුදු 7ට යන්න පුළුවන් වුණොත් මොකද කරන්නේ ආයෙම? අවුරුදු 7ේදී මම ගොඩක් දඟ වැඩ කරා. එතකොට ඒ දේවල් කරන්න පුළුවන්. ආයෙ මං කරපු ඇත්තරම ලොකුම මෝඩ වැඩේ කොළඹ ඉස්කෝලේකට ගිය එක. ආයෙත් මං ඒ ගමේම ඉස්කෝලේ ඉඳගෙන ඉගෙන ගන්නවා. එහෙම වුණා නම් අද මම ගොඩක් හොඳට ඉගෙනගෙන හොඳ තැනක ඉන්නවා. හොඳයි. එහෙම හිතන අයත් ඉන්නවා. අවුරුදු 7ේදී ගමේ ඉස්කෝලේ හිටියා නම් මීට වඩා හොඳට ඉගෙනගෙන හොඳ තැනකට යන්න පුළුවන් කම තමයි තියෙනවා කියලා. ඉතින් එහෙමනම් මේ කතිකාව ඉදිරියට ගෙනියන්න කලින් අපි පුංචි විරාමයකට යමු. මේක නේද ලංකාවේ රියැලිටි එක? මේක තමයි ලංකාවේ රියැලිටි එක. නැවතත් ඔබ මේක තුවන්නේ රියැලිටි පේන හැටි විත් ගියාල් සමග. ඉතින් වැඩසටහන තව රසවත් කරවන්න පුංචි ගේම් එකක් මේ දෙන්නට මම යෝජනා කරනවා. මෙන්න මේකයි අපේ මේ වීඩියෝ වෝල් එකේ අපි දානවා පොඩි ක්ලිප් එකක්. ඒ චූටි දරුවෝ දෙන්නෙක්ගේ පොඩි ක්ලිප් එකක්. ඒ ක්ලිප් එක එකවරක් බලන්න පුළුවන් සද්දෙත් එක්ක. ඊළඟ වර ඔය දෙන්නා ඒ දරුවෝ දෙන්නා කියන දෙයට ඕබලන්ට දැනෙන විදිහෙන්
හඬ කවන්න ඕනේ. ඕගලන්ට දැනෙන විදිහේ හඬ කවන්න ඕනේ. හොඳයි අපි එන ක්ලිප් එක බලමු. දැන් ඔය දෙන්න හැබැයි අපේ ඩයලොග් ඕනේ මේකම හොඳයි බලු ඔය දෙන්න මොනවද කියන්න කියලා ඒ වටුනේ ඔගලක් වචන කියන්නේ ඔව් ඔව් අයි මේක තින්නේ කියලා අනේ තමිලානේ බලන්නකෝ අම්මයි තාත්තයි වැඩේ කියලා මේ මං කියන්නද ජමිලා අපි මේ අර අවන් එක ඇරලා ඒ අපි තියෙන කේක් මොනව හරි දියුණුවත් අරන් කමුද ඈ මොකද කියන්නේ ඊට කලින් අපි මේ 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 මොනවද අපි සෙල්ලමක් කරමු නෑ නෑ සෙල්ලමක් කරන්නේ මම දකුණ හරි මොකද කියන්නේ කේක් කනවද හොඳයි ඉතින් අපි කතා බහෙත් අවසානයට යන්නයි මේ සූදානම් වන්නේ ජීවිතේ පොඩි කාලේ හුඟක් ළමයි බොරු කියනවනේ නේ අපි දැන් ඇතුළුව අනේ මවපු බොරු කියන්නේ මවපු බොරු රොඩ්නියට මතක තියෙනවද එහෙම බොරුවක් යාළුවන්ට කියපු නිකන් මවපු බොරුවක් දෙවෙනි පන්ති තුන්වෙනි පන්ති විතර හිටියා මොකද ඒගොල්ලන්ට පොඩ්ඩක් සල්ලි පණන් තිබුණා අපිට වැඩි ඉතින් ඒ හින්දා එයා දැන් ඉන්ටර්වල් එකට වුණත් එයා අපිට වැඩි දේවල් අරන් කරනවා අපි ඒ දිහා බලන් ඉන්නවා ඉතින් ඒ වගේ ඉතින් ඒතර කියනවා මේ මම අංකල්ලා කට්ටියක් අපේ ගෙදර ආවා ලොකු කාර් එකක් ආවේ අම්මා කියලා වැඩක් නැහැ පස්සේ මම කාර් එකට නැග්ගා ඒ මාමලා මාව එක්කන් ගියා ගෝල් ෆේස් එක්කන් ගියා ගිහිල්ලා අස්සෝ පිටේ අපි ගියා පොනියෝ පිටේ ගියා ඉතින් අයිස්ක්‍රීම් ඕවගේ ලොකු එහෙම මාවල කියපු යාළු හිටියා චමිල එහෙම යාළු හිටියද චමිල කියපුවා දිනනවාද තියෙනවා වගේ නේ මම මම එහෙම ලොකු බොරුවක් කියලා දිනනවා දීති මං ඉස්කෝලේ නියම් පහේ විතර මං ඉදද මේ මට තේරෙන්නේ නැහැ ඉතින් මගේ යාළුගිර දිල්හානි කියලා මේ ඉතින් එයාලා එයාගේ නෑ සහෝදර නෑයි ඔක්කොම ඉන්නේ එංගලන්තේ ඉතින් ඒකලා අර නිවාඩු කාලේ ඒකලා යනවා ගිහිල්ලා හැම නිවාඩුවෙම යනවා ඊට පස්සේ ගිහිල්ලා අපිටත් ඔය එක එක වෙහෙමත් ගේනවා ඉතින් හරි යාළුවෝ ඉතින් මටත් දැන් පුරා නිකන් අප්සෙට් එකක් ඉති මොකක් හරි කියන්න ඕනේ දැන් එයාලා මම කව මේ මේ නිවාඩු නැවේ ගියා එහෙම කියලා ඊට පස්සේ ආයෙත් එකපාර කොහොමද නැවේ ගියේ මේ එහෙම කියලා මම ගුව මම දන්නේ නැහැ ටිකට් එකක් තාත්තා අරන් ආවා කි දන්නේ නැහැ එහෙම මොනාකත් ඒකයි මෙහෙම කියලා මට දැන් අදටත් මට ලැජ්ජයි හිතෙනවා එයා hina වෙන්න ඇති මොකද එයාට තේරෙනවා මම බොරුවක් කිව්වි කියලා හැබැයි හරි දීසනේ එයා මෙහෙම කියලා මම කිව්වා මම දවස් ගානක් ඒක කිව්වා අයි බොරු එහෙම අදහද කිව්වා එයා කිව්වද ඒ නෑ ඒගොල්ලන්ගේ තාත්තගේ කියලා නෑ එහෙම කිව්වේ නෑ අපේ රටේ මේ තරුණ ජෝඩු ඒ කියන්නේ තරුණ දෙමව්පියන්ට තමන්ගේ දරුවන් හදන්න තරම් වුන් වර්ධනේ වී නැති අවස්ථාවක් දැකලා නැද්ද හිතේ එහෙම හිතිලා නැද්ද මම හිතනවා අද දවසේ විශේෂයෙන් ඒ දරුවෝ හැදීමේ බුද්ධිය වෙන නිකන් සොරබරෝයගේ විසිරලා ගිහිල්ලා විසිරලා ඒක හුඟක් අපරාධ මීඩියා එක වෙන වැඩක් කියලා හිතෙනවා මොකද හුඟක් අම්මලා මීඩියා වලට රැවටිලා ඉන්නේ ඒක අර අපි මුලටම ගිහින් කිව්වොත් දරුවන්ව මීඩියා එකේ දකින්න නැටුම් සම්දර්ශන වලට යවන්න ගායනා තරඟ වලට යන ලොකු වමනාවක් තියෙනවා ඈත ගම්දනවල අයත් ඒ ලොකු පෙරත්තයක් තියෙනවා සමහරවිට වොන් හිතනවා මේකෙන් සල්ලි මුදල් හොයන්න පුළුවන් කියලා ඒකට සෑහෙන කල්යන්න එපා ඉතින් ඒ වගේ ඔබ කියන එකට යම් කිසි එකඟතාවයක් එන්න පුළුවන් ඇඟපති මෝරලා තියෙන අම්මලා තාත්තලාට හම්බෙන දරුවන්ව අර හදන්නේ ජීවිතේ කියා දෙන්න නෙමේ මේ තාක්ෂණ ලෝකේ කොහොමද සැරිසරන්නේ ඒක තමයි ඉස්සෙල්ලා දෙන දැන් චමිලා
දරුවෙක් කොච්චර වටිනවද දරුවෙක් කියන්නේ කොච්චර සම්පතක්ද සහ දරුවෙක් කොච්චර වගකීමෙන් නිර්මාණය කළ යුතුද කියන එක දන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ. ලිංගික කාර්යාවේ යෙදුනහම දරුවෙක් ලැබෙන්න ඉන්නවා. ඊට පස්සේ දරුවා එළියට අරනවා. හොඳට සැප පහසුකම් තියෙන කඩේ තියෙන විස තියෙන කෑම ටික ඔක්කොම දීලා තා පුළුවන් දේවල් කරලා හදන. ඒක නෙමෙයි දරුවෙක් නිර්මාණශීලී දරුවෙක් බිහි කරනවා කියන්නේ රටට වැඩක් ඇති ඉතින් ඒකට ප්‍රධාන හේතුව තමයි අධ්‍යාපනයේ ඒ තියෙන මේ ඉතාම නොදියුණු අධ්‍යාපන සිස්ටම් එකක් ලංකාවේ තියෙන්නේ. හරි. ඉතින් අදර සමු ගන්නවා ඒ වගේම බ්‍රොඩ්නියටත් ඒ වගේම චබිලටත් බොහොම ආදරෙන් ස්තුතිවන්ත වෙනවා. ප්‍රේක්ෂක ඔබ සැමටත් අපි ස්තුතිවන්ත වෙනවා. අද අපිත් එක්ක සජීවී මේ මොහොතේ එකතු වෙච්ච අයටත්. ගෙදර ඉන්න ඔබ හිතන්න ඔබේ දරුවා ගැන. ඔබ ඔබේ දරුවාත් එක්ක කොතරම් කාලයක් ගත කරනවද? ඔබ ඔබේ දරුවාට දරුවෙක් හැටියට ඔහුට නිදහස ලබා දී තිබෙනවද? ඔබ දවසේ පැය කීයක් ඒ දරුවාට දරුවා හැටියට ඉන්න කාලය අයින් කරලා තියෙනවද? අඩුමතරම එක පැයක්වත්. එහෙම නැත්නම් ඔහුගේ ඔළුවට අධ්‍යාපනය 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 ටියුෂන් 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 මේවා ගැන විතරමද ඔබ සැලකිලිමත් වන්නේ? එහෙමනම් රියැලිටි පේන හැටි විත් ගිහාන් අද සමුගන්නේ අපේ දරුවන් ගැන අපි හිතමු කියන සිතුවිල්ල ඔබේ සිතේ තබමි. සුභ සතියක්.